විශේෂයෙන්ද ජනමාධ්‍ය මාත්‍යංශයේ ජනමාධ්‍ය මාත්‍යංශයේදී ජනමාධ්‍ය ජනමාධ්‍ය කටයුතු පිළිබඳ අමාත්‍ය කෙහෙලිය රමුක්කැල්ල මැතිතුමා මුණ ගැහුණා. එතුමා මුණ ගැහෙන්න අවස්ථාවක් උදා කරගත්තේ මේ මොහොත වෙනකොටත් විශේෂයෙන් ජාතික ගුවන් විදුලිය පාවිච්චි කළා. අපි අවුරුදු ගණනාවක් තිස්සේ 2012 වගේ කාලයක ඉඳලා අවුරුදු 8ක් තිස්සේ මේ රටේ ස්වදේශික සාම්ප්‍රදායික පාරම්පරික මධ්‍යස්ථ මුස්ලිම් සමාජයත් ඒ වගේම ඓතිහාසිකව මේ රට තුළ ජීවත් වන මේ රට සංස්කෘතික මේ වශයෙන් ගොඩනගපු සිංහල ජාතියත් ඒ වගේම දමිළ සහෝදරත්වයත් කියන මේ සියලු කණ්ඩායම් එක්ක කණ්ඩායම් අතර තියෙන සහෝදරත්වය ඒ වගේම සියලු දෙනා තුළ තියෙන සංහිඳියාව බිඳිමින් ගොඩනගමින් ඇති ඉතාම දරුණු අන්තවාදී මතවාදයන් ගැන දිගින් දිගටම අපි හෙළිදරව් කළා. ඒ හෙළිදරව් කිරීම කරද්දී අපට බොහෝ පාර්ශවයන් චෝදනා කළා. නමුත් 2019 අප්‍රිල් 21 වෙනිදා පාස්කු ප්‍රහාරයේදී ඔප්පු කළ පෙන්නවා ඔහු අපි කියපු මතය ඇත්ත. මේ රට ඇතුලේ මරාගෙන මැරෙන බෝම්බකරුවන් ගොඩනගෙන ඉස්ලාමීය උන්මත්තක මතවාදී කල්ලි මේ රට ඇතුලේ විශාල වශයෙන් වර්ධනය වෙලා තියෙනවා කියන එක සියලු පාර්ශව විවාදයකින් තොරව පිළිගත්තා. මතවාදයක් අයිඩියොලොජි එකක් නිකම්ම මහපොළොවේ පැල කරන්න බෑ. ඒකට පොත්පත් ලියන්න ඕන, ඒ මතවාදය සංනිවේදනය කරන්න ඕන, ඒකට සංනිවේදන මෙවලම් අවශ්‍යයි. ඒ අර්ථයෙන් ගතට පස්සේ මේ අන්තවාදී වහබ්වාදය, සලෆිවාදය, ඉහ්වාන් මුස්ලිම් වැනි ලෝකේ භයානක ත්‍රස්තකල්ලි ගොඩනගලා තියෙන ඒ මූලධර්මයන් මේ රට ඇතුලේ ජීවත්වන අපේ සාම්ප්‍රදායික මුස්ලිම් මිනිස්සුන්ගේ සිත්වල පළපැදියම් කිරීම සඳහා මහජනතාවගේ බදුමුදලින් නඩත්තු කරන ජාතික ගුවන්විදුලියේ මුස්ලිම් සේවය පාවිච්චි කළා මේ වහබ්වාදී නායකයෝ. අදටත් ඒක බොහොම ලස්සනට කරගෙන යනවා. අපි ගුවන්විදුලි සංස්ථාවේ සභාපතිවරයාට කතා කළා. එතුමා යම් යම් ක්‍රියාමාර්ග ගත්ත මේක නතර කරන්න. නමුත් අවාසනාවකට මේ පිළිබඳ මෙලෝ අදහසක් නැති ඇතැම් මුස්ලිම් අන්තවාදී කොටස්වල වරදානවලට යටවෙච්ච සමහරක් නිලධාරීන් විශේෂයෙන් අධ්‍යක්ෂක මණ්ඩලයේ වෙන්න පුළුවන්, වෙනත් අනිත් පාර්ශවයන් වෙන්න පුළුවන්, ඒ අය ඒ මුදල්වලට හෝ වෙන මොනයම් හෝ වරදානවලට යටවෙලා මේ වැඩපිළිවෙල තවමත් බොහොම ජයටම ගුවන්විදුලි සංස්ථාවේ කරගෙන යනවා. ඉතින් අද අපි ජනමාධ්‍ය ඇමතුමා හමු වෙලා එතුමාට ඒ අදාළ නම් සියල්ලම අපි ලබා දුන්නා. වහාම ඔවුන් පිළිබඳව පරීක්ෂා කළා. ඔවුන්ගේ සේවය නතර කරන හැටියටත් ඒ වගේම අලුත් මුස්ලිම් සේවයේ ආගමික කටයුතු සම්බන්ධයෙන් සොයා බලන්න අලුත් අධ්‍යක්ෂක මණ්ඩලයක් පත් කරන හැටියටත් අපි ඉල්ලා හිටියා. ඉතින් එතුමා බොහොම සාවධානව ඒ කරුණ එතුමාගේ අවධානයට යොමු කරගත්තා. ඉතා ඉක්මනින් ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙන බව එතුමා පැහැදිලිව කියා හිටියා. ඉතින් අපි එතුමන්ට මේ වෙලාවේදී අපේ ස්තුතිය පළ කරනවා. නිහතමානීව මේ කාරණාවට කන් දීලා ගැඹුරින් මේක හිතට අරගෙන මේ කටයුත්ත නතරකරනද එතුමා මැදිහත් වෙන බව අපට ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන්. අපි මම හිතන්නේ හිත අනිද්දා වෙනම මාධ්‍ය හමුවක් තියලා මේ සම්බන්ධයෙන් සියල්ල රටට හෙළිකරන්න ඕන. මොකද මේක සිදුුනේ කොහොමද, වෙන්නේ මොකක්ද, විය යුත්තේ මොකක්ද, මේවා පිළිබඳ යම්කිසි නෙමෙයි හරිම අදහස මිනිස්සුන්ට කියන්න ඕන. මොකද මේක හරිම පූජනීය ප්‍රාර්ථනාවක් يعني මිනිස්සු මේ ඡන්දෙ දුන්නේ. ඉතින් අපි අතර කිසිම විවාදාපන්න කාරණාවක් නැහැ. අපි යම් එකඟතාවයකින් තමයි මේ කටයුත්ත කළේ. නමුත් මේක සිදුුනේ කොහොමද, එහෙම වෙන්න හේතුව මොකක්ද, මේ සියලු කාරණා ගැන අපි වෙනම මාධ්‍ය හමුවක් පවත්වලා කතා කරන්න බලාපොරොත්තු වෙනවා. හෙට හෝ අනිද්දා. ඔව්, මොකද මේක පටලැවිල්ලක්නේ. ඉතින් පටලැවිල්ල මේ ගැටේ ගහපු අයටම ලියා ගන්න කියලා අපි ඉඩ දුන්නා. නැත්නම් මේක නඩුමගට ගියොත් අවුරුද්ද 2-3 ඇදෙනවා. ඉතින් මේක තව පැහැදිලිව කියන්න තියෙන්නේ. ඉතින් අපි පාර්ලිමේන්තුවට බොහෝ එක අකමැති ඉච්චරේ කතාව. මේ කුමන්ත්‍රණයක් නෙමෙයි අත්ත වශයෙන් අපේ එකඟතාවකින් මේ කටයුතු සිද්ධ වුණේ. නමුත් කවුරුන් හෝ මේක පිටිපස්ස ඉඳගෙන මේක මෙහෙයවුවා. ඉතින් අවසානයේදී ඒ සතුරු පාර්ශවයට කඹුල් පාරක් විදිහට තමයි අපි මේ තීන්දුව ගත්තේ. ඉතින් 20-25 අපි කවුද එන්නේ මොකද්ද කියලා අපි පසුව සාකච්ඡා කරමු. අපි දන්නේ කවුද 20-25 පොදු අපේක්ෂකයේද පක්ෂිකෙන් එනවද මොකද්ද කියන එක තාම අදහසක් නැති නිසා කල් වැඩි ඒ ගැන උත්තරයක් දෙන්න ඉවත් වීමක් නැහැ. අපි කිසිම කොන්දේසියක් නැහැ, කිසිම එකඟතාවයක් නැහැ. ඒ කියන්නේ එකඟතාවය කියලා කියන්නේ මේ කාලේ කාල නිර්ණයක් පිළිබඳව අදහසක් නැහැ.
ඒ විශ්වාසය මත විශ්වාසය තබල තියෙන උන්වහන්සේ අපිත් එක්ක ඒ කතා කරපු වචන මේ වගේ කියයි කියලා.